සාදුුසාදු නමස්කාරවීවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයාමි නමස්කාරවිවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරවීවා සංගරුවනට සමදාමහා සංග සරණයමි නමස්කාරවීවා දුනුරුවනට සැමදාතිසාරෙන් සරණයාමීසාදුු සාදුුසාදුු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නි අද දෝත්ශීත් මේ පින්නු තුල්ලා ධර්මස්්‍රෝණය ලබනවා විශේෂයෙන්ම වස්සානී සදහම් සිසිල ධර්ම දේශනා මාලාව කැනඩාවේ ටොරන්ටෝ මහමෙ වුණාව භාවනාසපුට සම්බන්ධ පෙන්වත් අරුණි වීරසූරිය සහම අදාරාරණෝකයන පින්නතු නිසින් අද දින මේ වස්සාන ධර්මදේශනාවට දාගත්වය දරලා කැනඩාවේ සිටින්නාවුත් බොහෝ පිරිසකට මේ ධර්ම දේශනාව ධර්ම දානමය වසයෙන් ලබල දෙනවා. වස්සාන කාලයේ භික්‍ෂූන් වහන්සේලා බොහෝම සතුටින් විවේකයේ සමගී බණභාවනා කරගෙන ඉන්න කාලයක්. එතුකට ඒ කාලේ බොහෝ පිරිසක් ධර්මය තමන්තුළ බණභාවනාවමය වශයෙන් තමන් තුළ ධර්මාබෝධය කරන අදහසිම් ධර්මය පුරුදු කරන කාලයක්. එතකොට ඒ කාලයේදී ගිහි උපාසක උපාසිකාවන් පවා ගිහිපින් හතුන් පවා බොහෝ ධර්මය පුරදු කළා උදාහරණයක් හැටියට අපි ගත්තොත් අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලේ අල්ල ගාම කියන ඒ ගමේ හිටිය මාතික මාතා කියන ඒ අම්ම. වස්කාලයේ ස්වාමීන් වහන්සේලාට ඇපඋපස්ථාන කරන ගමන් දුදදයට ධර්මය ඇහුවා ධර්මය ගෙන ගත්තා සත සතිපට්ටානය ගෙන ගත්තා. ඒ විදිහට ධර්මය අහලා ධර්මයග ධර්මය දරාගෙන. ඒ ස්වාමීන් වහන්සේලා වස්කාලයේ අරහත්වයට පත්වෙනකොට ඒ අම්මත් අනාගාමී කෙනෙක් බවට පත් වෙන ඔන්න වස්කාලයේදී ඒ ස්වාමීන් වහන්සේලාගේ කැපැවීමත් ඒ උපාස්ක උපාසිකාවන්ගේ කැපවීමත් ඒ හැමෝ ධර්මය පුරුදු කිරීම කියන දේ ගැන තේරුම්ගන්න ලස්සන පුංචි කතාවක්කක ඉතින් ඒ වගේ මේ වස්සාන කාලෙත් මේ පින්න තුල්ලාට ධර්මශ්‍රෝණය ලබෙනවා එතකට ඒ ධර්මශ්‍රවන ලාබි මේ පිරින තුල්ලා උඩට හිතට ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේව සරණයාමත්ඒ වගේම ඒශ්‍රී සද්ධර්මය සරණයමත් එතුම් සගරුවණ සරණයාමත් කියන තිසරණය මත පිටලා තමා තුළ තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතින කුසල ධර්මය තවන්ගේ ජීවිතයට යහපත පිණිස පවතින ගුණධරම දියුණ කරගන්න ඉතින් ඒ පිණිස උපකාරිවන්නා වූ කුඩා සූත්‍ර දේශනා කීපයක් ඇත්තටම අපගේ භාග්‍යවතුන් වහන්සේ විසිංහ දාළ ලස්සන බුද්ධ දේශනා. පෙන්හත්නේ මේ දේශනා සඳහන් වෙන්නේ සංයත්ත නිකා සයත්ත නිකායේ කෝසල සංයුක්තය පොත් වහන්සේට අයිති කෝසල සංක්තයට අදාළ ලස්සන සූත්‍රදේශනා කීපයක් ඇසුරි මේ ධර්මය අපේ ජීවිතයට ගන්නවා කියන කාරණාව තමයි දර් තේරුම් ගන්නන්න. එතකට ඒ කාලි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නර සැවැත්නෝර ජේතවනී අනාත් පින්ඩික සිටතුමාගේ ආරාමී භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලදි තමයි මේ සිද්ධී සිත වුණ ඒකාලේ කොහොමද අතකෝ රාජා පස්සේ නදී කොසලෝ ඒන බගවත් තයෙන උපසංකම කොසොල් රයිතුමා භාග්‍යවතුන් වහන්සේ මුණගැන්නනාව උපසංකමිත්වා භාග්‍යතුන් වහන්සේ මුණග හන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමඟ සත්තුට ිය යුතු කතා පහේතුම සතුටු සාමිච්චයේදිලා හොඳට යහපත් ආකාරෙන් කතා බා කරලා ඒක මන්තන් නිසිදු පාස්්තකින් වාඩි වුණ. පැත්තකින් වාඩිවෙලා ඒ කාල පින්වත්න මේක තෙරුණු ගන්න ඕනේ දීමේ රජතුමා බුදුරජාණන් වහන්සේ සරණ ගෙල්ල නෑ මේ වෙනකොට. තේරණනි ඒ වුනත් බලන්න කලබලයක් නැතුව භාග්‍යවඋතුන් වහන්සේ සමඟ කතාබා කරලා පැත්තකින් වාඩි වලා පැත්තකින් වාඩි වෙලා ඒ මන්තන් නිසින්නෝකෝ රාජා පසේ නදී කෝසලෝ භගවන්තන් ඒ අත්්දෝච, භාග්‍යතුන් වහන්සේට අර පැත්තකින් වාඩ වාඩියු කොසල් රයතුව මෙහෙම කියන කොහමද භවම්පිනෝ ගෝතමෝ අනුත්තරං සම්මා සම්බෝධී අභි සම්බුද්ධෝති පටිජානාතීටී කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔබවහසේ ඔබවන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධ ඇත්තයට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වේ අවබෝධ කලා කියලා ප්‍රතිඥ්ඥාතියනවද කියලා මේ ප්‍රශ්නය හැව එතකර පින්නත්නී අපි මේ තේරුම් ගන්න ඕනේ මේ ලෝකයට බුදුවරක් පහළ වෙනවා කියන්නේ මේ සම්බුද්ධත්වය කියනදී මේ ලෝකයට අසාහයේ දෙයක් අත්බහුත දෙයක් දුර්ලබ දෙයක් හැමදාම දකින ලැබිෙන දෙයක් නෙහි හැමෝම පත්වන දෙයක් නෙවෙේ කලාතුරකින් සිද්ධ වෙන සිතිවීම ඒ හැමදාම සිද්ධ වෙන සිද්ධුවීම නෙවෙයි අතිශ්‍යය කලාතුරකිින් මේ ලෝකසත්වයා පුදදුමයට පත්කරවන ඒ සුන්දර දී සුන්දරමදේ තමයි සම්මා සම්බුද්ධත්වේ එතකොට ඒ සම්මා සම්බුද්ධත්වේ ගැන අනුවන ඒ සම්මා සම්බුද්ධත්වය සරණ යනවන එතකොට ඒ සම්මා සම්බුද්ධත්වය තුළ සරණ කෙල් ඒ සරණ තුළ පිහිටිනුවන එයයි මේ ලෝකී තාම දුරදුලල සුල්ලු පිරිසක් හරීම වාසනනන්ද පිරිසක් එතකට පින්වත්නී ඒ දුල්ලබදය ලැබීම ගැන හරි ලස්සනටක්ට හිත පා දහගන්න පුළුවන්කි මේ කොසල් රජතුමා කෙලින් මහනුව කුමක් ද භාග්‍යතුන් වහන්සේ ඔබවහන්සේ මේ අනුත්තරු සම්මා සම්බෝධි අවබෝධ කළා කියලා මේ විදියට ප්‍රතිඥා දෙනවද එතකට පින්නත්නී ඒ වෙලාවේදී ුදුරජාණන් වහන්සේ දේශනා කරවා යංහිතන් මහාරාජ සම්මා වදමානු වදීය යම් කෙනෙක් රජතුමුණ මනාකොට කියනවා නං අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝති අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්තුනා කියලා මමන්තං සම්මා වදමානෝ වදීය මං ගැන තමයි එහෙම කියවා න කියන්න තියෙන කිවා අහන්හි මහා රාජ අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝති මහා රජතුමනී මම ඒ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝදධ කළා කිය ුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රීමූ මටලින් රජතුමාට කිව්. එතකට ඒ තුළ තේරවනේ රජතුමා බුදුරජාණන් වහන්සේ සහරණකිිල්ල ඉඳලනෑ මොකද සරණගියපු කෙනෙකුට එහෙ මහන්නේ එහෙම ැහිල්ලක් නෑ ඒ සම්බුද්ධත්තය අදහාගෙන තියනන සරණ ගෙව කෙනා. ඊට පස්සේ මොකද වෙන්නේ අර කොසල් රහිතුමා කියනවා ඒපිතය බොහු ගෝත්තම සමනක් බ්‍රාග්මණ සංගිනෝ ගනිනිව ගනාාචාර්යු ඥාතා යසස්සිනු ටිත්තකාරා සාදු සම්මතා බහු ජනස්ව බෝජනයා විසින් සාදු සම්මත්යි කැල කියන්නේ යහපත් කියලා පෙන්නල දෙන බොහෝ ජනතාව විසින් ප්‍රශංසා කරන එවගේ විශහල ගෝල පිරිසකට ආචාර්යන් වසයෙන් සිටින තවත් ශ්‍රමණ බ්‍රහක්්මණවරු ආගමික නායකය නින්වා කියන කවුදේයාය එතවට මේ අය ගැන කොස රයිතුමා දැනක ඉදල තියෙන කවදේ අය පූර්ණු කස්සපු, පූර්ණ කස්සපු. මක්කලි ගෝසාල. නිගන්්ඩනාත පුත්ත. ඒට පස්ස සංජයබෙල්ල අට්ටිපුත්ත. පකූද කච්ඡායන. අජිත කේසකමල මෙන්න මේ කියන ශාස්ත්‍රුවරු. එදොට මේ ශාස්තෘුවරු ගැන කොසල් රයිතුමා දැනගෙන ඉඳල තියෙනවනේ. ඒටහස දැනගෙන ඉඳල තමයි. මේ කියන්නේ. ඒ පි මයා අනුත්තරං සම්මා සම්බෝධින් අබිසම්බුද්ධෝති පටිජානාතාාති පුට්හා සමානා අනුත්තරං සම්මා සම්බෝධී අභිසම්බුද්ධෝති න පටිජානාතීති පටිජාණන්ති එට පස්ස කියනවා ස්වාමය නිභාග්‍යතුන් වහන්සේ මෙන්නම නම් කිය බෝ විශාල පිරිසක් ගෝල පිරිසත් සහිතව හිටපු මෙන්න මේ ආගමික නායකීන් පවා මා විසින් අසද්දි කොහොම දහන්නේ. ඔබ මේ අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත් වනාද කියලා රජතුවා අහද්ද ඒ අයෙමකද කිවේ නිරුත්තර වුණා උත්තර දුන්නේ නෑ ඒ අයි සම්මා සබුද්ධත්වයට පත්වනා කියලා කිවෙන එතකොට මේක තව කාරණාවත් යෙනවා ඇතමයි රජතුමා මේ අයකින් ඒ කාරණාව පැහැදිලුව රජුවම විමසලත් තියෙන නේද රජතුමා ඒ කාරණාව දැන් මේ භාග්‍යවතුන් වහන්සේ අනෝ වගේ ගිහිෙල්ලා අර අනිත්ශාස්තෘවරන්ගෙනුත් හලතිය සම්මා සබද්ධත්තයට පත්තුන්හද කියර. ඒ අහ දෙන්නම් මේ අපේ භාග්‍යතුන් වහසේ ලබ දුන්න පිල්ිතුර තරම් පිතුරක්න ලැබිලනෑ. ඒ නිසා රහිතුව කියනව මෙෙ කොහොදකිම්පන බවන් ගෝතම දහරෝ ජේව ජාතියා නච්ච පබ්බත්් ජායති කියනවා ස්වාමිණ මේ ඔබ එම නැත්තන් මේ ශ්‍රමුණ ගෞතවයන් වහන්සේ තවම පැවිදදිනුත් අලුත් කෙනෙක්නේ වයසිනුත් බාල කෙනෙක් කින් එහෙම ඉන් ඔබහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයට පතුනා කියලා කියනවාන කියන. එතකට ඒ දේ ත්තවරුුණොමකද කලින් බුදුරජාණන් වහසේ සම්හා සබුදධත්වයට පත්නා කිව රජතුමාට ඒක අදහගන්න වැරුව කියා ඔන්නබලා නීට පස්සේ රජතු රජතුමාට බුදුරජාණ වහන්සේ ලස්සන හතාවක් කිය ොමකක්ද චත්තාරෝකෝ මේ මහාරාජ්‍ය දහරාචින්න උ්ඥා තබ්බා. දහරාතින පරිබහෝ තබ්බා. කියනවා කාරණ හතරත්තියන හතරදනෙක් කියනවා අන්නේ හතරදිනාට නම් රජතුමනින් ලදරුවා කියල දරුවා කියල ආවමන් කරන්න හොඳ නෑ කියන. පරිබහ කරන්න හොඳනෑ කියන. කත මේ චත්තාාර කව්දී හතර දෙන කතියෝකෝ මහාරාජ දහරෝති නොඥා තබ. ශත්්‍රීය අ වංසික කෙන ඉන්නවා කියනවා. රජුරල්ලේ හිපදිච්ච කෙන ඉන්නවා. ලදරුවා කියලා එයාට ගහන්න යන්න හොඳනෑ කියන. එයාට එයට පරිබව කරන්න පහලට හෙල්ලා කතා කරන්න යන්න හොඳ නෑ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උරගෝකෝ මහාරාජ දහරෝති නොඋ්ඥා තබ්බා උරගහි ඉන්නවා කියනවා. මේ සර්පයෙන් ඉන්නවා කියනවා ඒයටත් ලදරුවා කියලා ලදරුවාදෙන් ගරහ කරන්න පරිභව කරන්න අවමන් කරන්න යන්න හොඳ නැ කියනවා. අගගිකෝ මහා රාජ්‍ය දහරෝතිනය තබ්වා ගින්තරතිය නොහ කියන. මේ ගින්තරට ලදරුවා කියලා. එටබස්සේ ගරහ කරන්න ඒ යන්න හොඳනෑ කරන පරිභව කරන්න යන්න හොඳනෑ කියන ගණන් උගෙනඉන්න හොඳ නෑ කියන. ඊළඟට බික්හූකෝ මහාරාජ දහරෝති නොව්‍ය තබ භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්‍ෂුවටත් ලදරු වාදී එහෙමනැත්තං දරුවෙක් ඇටියට එමනැත්තම් පහලට හෙලලා කතාබහ කරන්න. පරිභව කරන්න අවමන් කරන්න යන්න හොඳ නෑ කියන. ඊට පස කියනව රජතමුණ ඔන්නඔය හතර දෙන තමයි අවමන් කරන්න පරිභව කරන්න හොඳනැති ලදරු වාදෙන්. ආවමන් කරන්න හොඳන තිහර දෙෙන කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථටිකින් රජතුමාට මේකෙ තේරුම කියල දෙවාන. එතකොට මේක තහිෙරෙනවා මේ රජතුමා කලින් බුදුරජාණ වහන්සේගේ සරණ ගිහිල්ලත් නෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාගෙනත් නෑ. ඊට පස්සේ මේ රජතුමා අනිත්රජ අනිත්හිටපු ශස්තෘනරු ගැන හොඳට හෝයලබරල තියෙනවා. ඊළඟට බුදුජාණන්හන්සේ දේශන කරනවා කොහොමොද කත්තියන් ජාති සම්පන්නං අභිජානන් ය සස්සිනම්. ධරෝති නවජානීය නනං පරිභවය නරු බුදුරජාණන් වහසේ දේශන කරනවා ශත්ත්‍රීය වන්සේ ඉපදුන් ජාති සම්පන්න ඒ රජකුලි එපදිච්ච කෙනෙක්කන්නවා එයාට නුවනැති කියෙනා ඒම නැත්තං කවුරුත් අවමන් කරන්න යනෑ කියනවා. ලදරුවාදී පරිභව කරන්න යන්නේ නෑ කියන. හේතුවමොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ටානංහිසෝ මනුස්සිින්දෝ රජ්ජං ලද්ධාන කතියෝ සෝක ුද්ධෝ රාජ දන්ඩේන තස්මීින් පක්ක මතයේ බුසක්. තස්මාතන් පරිවජ්්‍යයේය රක්කන් ජීවිත මත්වනු. රජකුලේ ඉපදිච්චෙහි කෙනාට රජකම ලැබුණාම පරිභව කරපු කෙනා ගැන කීපෙනවා කියීම. ඒ කිපුුණට පස්සේ එයා පරාජ දන්ඩනි කෙල් ගැන රාජ දඩුවමට යටත් කරනවා කියන නොසිත වෙලාක නොසිත අවස්ථාවක අර දඩුවමට ලක් කරවනවා කියන. අන්න ඒ නිසා තමන්ගේ ජීවිතය කැමැති කෙනා ශස්ත්‍රීයකුලේ කෙනාට ආවන් කරන්නේ යන්නේ නෑ කිය පස ුදුරජාන්වා සිදසනා කන ගාමේවා යදිවාරන්නේ කියන්නේ ගමය වෙන්න පුළුවන් ආරන්නේ වෙන්න පුළුවන් ඉන්නවා කියනවා. යත්ත පස්සේ පුජංගමන් කෙල් කියන්නේ. ඔය හැමතැනම සැරිසරණ සර්පයෙන් ඉන්නවා කියනවා. මේ සර්පයින් දරෝති නවජානීය නනම් පරිභාව අරු මේ සර්පයින්ට කුඩාාවන. මේ මිනිස්සු පරිභව කරන්න යන්නෑ කියන. හේතුව මොකදද මේ සර්පයන් ඉන්නවා කියනවා බෝහොම තේජස්. ඒ වගේම බොහෝම අනුභාව සම්පන්න සර්පයෙන් ඉන්නවා ලදරු සර්පයක්ගේ වේසියෙන් වුණත් වෙන සර්පයක්ගේ වේසයෙන් වුණත් ඒ සර්පයන් ගමන් කරන්න පුළුවන්. යන්න පුළුවන්. එහෙ මේ ඇවිදින්න පුළුවන්. එ යද්දී යම් මනුස්සේ මේ සර්පයාට අවමන් කරොත් පරිභව කරුත් ආන්භාව සම්පාන සර්පයට නං මේ කෙනා ගැන ක්‍රෝධය ඇතිකර ගන්නවා කියන. වෛරය ඇතිකර ගන්නවා කියවා. ඊට පස්සේ අර බාල කෙනා අඥ්ඥාන ඒ මනුසියාව අ සර්පයක් හොයි වෙලාවක හරි ජීවිතෙන් තොර කරවා කියන. ඒක නිසා තමන්ගේ ජීවිතය කැමැති නම්. මොකද කරන්න ඕ ඒ සර්පයාට ආවමන් කරන්න යන්න හොඳ නෑ කියන නොසිතූ මුහොත් එක ඒසාර්පයා මරණය අරග නෝ කියීම. ඒරසේ බුදුරාණ වහන්සේ දේශනා කළ දැම් බලන්න අ රජතුමා ලදුරු වාදීන් අපගේ භාග්‍යතුන් වහන්සේට කතා කරද්දී ඒක ගැන ඒ කාරණයම මුල් කරගෙන රජතුමාගේ පැහැදීම ඇති කරවන්න ඒම නැත්තා රජතුමාට ඒ සම්බුද්ධත්තේ ාග්‍යවතුන් වහසේගේ අවබෝධය අදහගන්න භාග්‍යවතුන් වහන්සේ ලස්සනට කියන පුංචි කාරණ හතරක් ඒට වසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහූත භක්කන් ජාලිනම් පාවකම් කන්නවත්තති ඒ කෙල කියන්න පිටිනත්න මේ ගින්දර තියනවා කියන කළු මාවතක් තියෙන ගින්දර තියනව කු මාවත කියල කියන්නේ ඒ ගින්දර ගමන් කරපු හාම ඒ පාහර හොයාගන්න පුළුවන් කොහොම දොයා ගන්න ඒ පාර ාටයි ඉතින් මේ මාරගයෙන් යන මේ ගින්දර ලදරුයි කියලා ඒ ගින්දර ගිනි පුරත්ති පොඩි ගින්දරක් තියද්දී ඒ ලදරුයි කියලා සලකරණ යන්න පා කියන. කවුරුහරි කෙනෙක්. ඒ ගින්ද ලදරුයි කියල සර්කනවාද කොහොමදේ ගිින්දරු සි මොකද වෙන්නේ. ලද්දා හිසෝ උපාදාන ඒ ගින්දරට කරුණු යෙදු නහම ඒ ගින්දර මුළු පලාහතක් ප්‍රදේශයක් විනාස කරගෙන යනවා කියනවා. ඒයට පස්සේ අර අඥ්ඥාන වූ බාලවූ ඉස්ත්‍රියක් වෙන්න පුළුවන් කියනවා.ඒ අඥ්ඥාන වූ බාලවූ පුරෂයක් වෙන්න පුළුවන් කියනවා අන්න ඒ දෙන්නත් අර ගින්දර විසින්ම විනාස කරලතානවා කියනවා. ඉතිං ඒක නිසා බුදුරජාණන් වහසේ දේශනා කරනවා වනං යදක් ගිඩාති පාවකෝ කන්න වත්තති කෙළ කියන්න මේ වනාන්තර පවා. අංුරුබාට පත් කරල දානවකි ගිනිි පුරභාට පත්කරල දාන මෙන්න මේ ගින්න ලදරුයේ කියල සල්කන්න පාහ ඊට වසේ බුදුරජාණන් වහන්ේ දේශනා කරන කොහුද යංචකෝ සීල සම්පාන ව බික්කූ ඩාති තේජසා සිල්ලුවත් භික්ෂුවත්ඒම නැත්තන් සීලවන්තගෙනත් සීලෙන් තේජස්භාවට පත්වෙච්චි කෙනත් ගුණේෙන් තේජස්භාවට පත්ච්චි කෙනත් යමයම් දේවල් පුච්චල දානවා කියනවා. කොහොමද ඒ අඒ දේවල් පුච්චල දාපුහාම තස්ස පුත්තා ඒ අයට පුත්‍රෙන් නැතුව යනවා කියීම. දරුමල්ලෝ නැතුව හැවා කියන. එයට වස්සේ තස්ස පුත්තා පස වූ දායාදා වන්දරී දනම්. එයායට තියෙනවාද හරක බාන දේපල න දාන්න මේ ඔක්කොම විනාශේලා යන කිය. එතකට සිල්ලත් භික්ෂුවගේ ගැරහුමට එහෙම නැත්තං ඒ සිල්ලත් භික්ෂුවහක් කිසි මේ දේවල් පුච්චල ධාන්න පුුවන් කිය නොයම් කෙනෙක්. ඊර්වස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනපච්චා අදායාද කියල් කියන්නේ දේපල නැති කෙනෙක් බවට පත්වනවා කියල. එහෙමනි පිනවන්නේ දැන්ගේ පිරිසිදු සංඝයාකගේ ආශිරවාදය නැතිවුණු කොච්චර ලවත් කෙනෙක් වුණා ඒකෙන විනාශේලා යන්න පුළුවන් කොච්චර බලවත් කෙනෙක් වුණා බලයෙන් හීන වෙලා බලයෙන් පල්ල හාට වැටිලා සමායට හිට පුතැනන්න නැතියලා නැත්තර නැතිලා යන්න පුළුවන් හොයලා බැලුවෝ හොයාගන්න පුළුව කල්පනා කරලා බැලුවොත් තේහිරුම් ගන්න පුළුවන් ඒ භික්‍ෂහුන්ගේ ආශිරවාදය නැතිවුණ වෙලා තියෙන විපත් ඊටස්සේ බුදුරජාණන්හන්සේ දෙසන කර තාලාවත්තු බවන්හිට කියල කියන්නේ අර කරටයගැඩිච්චි තල්ගහක් බවට පත්වෙනවා කියන. ඊටවසේ බුදුරජාන්සේ දශන කළ තස්මාහි පණ්ඩිතූ පෝසවා සම්පස්සං අත්ත මත්තනු මේ පණ්ඩිත කෙන ඒක නිසා පණ්ඩිත කෙන ඥානවන්ත කෙනා ඒ ශත්්‍රීයකුලේ කෙනා ගැනවත් එමනැත්තන් අර සාරපයක්හම නැත්ම් උරගින් ගැනවත්. එහෙමත් නැත්තං ගින්දර ගැනවත් එහෙ නොසලකාහරින් නෑ කියන. ලදරුවාදී කතා කරන්නේ යන්න නෑ කියන ඒ විදිහට හිතන්නයන් නෑ කියනවා. යම් කිසි සිල්ලක් භික්ෂුවක් කියන්න ඕන ඒ අය ඉදිරියේත් කොහොමද සම්මදේව සමාචර තිකල කියන්නේ යහපත් විදිහට ඒ ඇතක්ක හැසිරෙන කියන. ඒහපත්විදිියයට ය ඇත්තක කටයුතු කරනවා කියලා බුදුරජාණ වහන්සේ දේශනා කළ එතකොට මේ අර බලන්න බුදුරජාණන් වහන්සේගින් කොසොල් රජතුමා ඇහුවේ අර නිගන්ටනාත පූත්තකෙන් අහපු ප්‍රශ්නමයි ඒට වස්සේ ඒ ප්‍රශ්නයමයි ඒ අනිශස්ත්‍රවරුන්ෙන් අහපු ප්‍රශ්නයමයි බුදුරජාණ වහන්සකින් ඇැවයි හැබැයි බුදුරජාණන්හන්ේ ලස්සනට එකක විසිඳදුව ජතුමාගේ පැහැදිමම් කොහොමද කියනවනං තැන් කොසල් රහිතුමාගේ පැහැදීම හඇතිතුුණට පස්සේ කොසොල් රයිතුමාට මෙවැනි පිළිතුරක් කලින් ලැබිල තිබ්බෙන කොසල් රයිතුමක් කියනවා කොහොමද ඒවාන් උත්තේ රාජා පසේ නදී කොසලු භගවන්තන් ඒ අදුවච බදුරජන්ස ඉස්සර කියනවා අභික්කාන්තන් බන්තයේ අභික්කන්තම් බන්තය ස්වාමයනිී භාගයතුන් වහන්ස හරී ලස්සනයි හරී ලස්සනයි සේ්‍යතා විභන්තියේ නික්කුචජ්ජිතන්වා උක්කුද්ජය යටට හරවලා තිබ්බදය උඩට හරවලා හැරගුව වගේ. මොකද කොසොට රයිතුවා හිතාන් හිටිය. මේ ජීවිත අවබෝධ කරනවා න වහසට යන්න ඕනේ. එයට පස්සේ මේ ඥානයකින් මේ ලැබිල්ලක් එහෙම දෙයක් ගැන අදහසක් නෙමෙයි. ඒට පස්සේ කියනවා කොහොමද පටිච්චන්වා. ිච්චන්නන්වා විවරෙය වැහල තිබ්බ දෙයක් ඇහල පෙන්නවා වගේ මූල්ලස්වා මක්ගම් ආජික්කය පාර වැරදිච්ච කෙනෙකුට පාර පෙන්නල දුන්නවාගේ. අන්දකාරයේ හිටපු කෙනෙකුට තෙල්පානක් දුන්නවාගේ. බලන්නවේ කොස රජතුමාගේ පැහැදීම ඇති වුණට පස්සේ රජතුමා කියන දේවල්න්නේ හරියට සතුටට පත් වෙලා. ඊට පස්සේ රජතුමා කියනවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ඒ මේ භගවතා අනේක පරියායේන දම් පකාසිතු භාග්‍යතුන් වහන්සේ ධර්මයන ඒ විදිහරමට පෙන්නල දුන්නනේ. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මම ඔබහන්සේ සාරණයනවා. ධම්වංචි බික්කු සංගංච ධර්මයත් සංගරුවනත් සාරණ යනවා. උපාසකම්ම බන්තය භගවා ධාරයතු. ස්වාමීණි භා්‍යවතුන් වහස මම. උපාසක කෙන කැටියට දරා ගන්න කියනවා. එතවට පින්ත්නේ මේ රජතුමා තේරුම් ගත්තා රජතුමාට දුල්ලබ දෙයක් ලැබුණේ කියලා මේකේ සිත පහදවා ගත්තනේ ඒයට වස්සේ නිහතමානීමානේ නහතමානමලා බුදුරජාණන් වහන්සේ සරණ ගයා තමන්ගේ අර තිබ්බ මාන්‍යය අත්හැරල ගම්ම එතකට බුදුරජාණන් වහන්සේ සරණ යනවන ධර්මය සරණ යනවන සඟරුවන සරණයනුවන එතන තමයි යම් කෙනෙකුට ගුණයක් පිටන්න පටන්ගන්න තැන මේ බුද්ධ වාසනි. එතකට ඒ තැනට එන්න අර් කලින් කියපු ගුණේ තියෙන්න්න ඕනේ ඒ ගුණේ තියෙන කෙනා තමයි භාකවතුන් වහන්සේගේ අවබෝධය අදහගන්න ඔයා. ඒට පස්සේ ඒ අවබෝධය අදහගන්න තැන ඒ ගුණේ පටන්ගන්න තැනට ආවට පස්සේ ඉට පසියාට කරන්න තියෙන්නේ මේ ධර්මය දියුණුවක් කර යනවාන. ය තවතාව ධර්මය අහන්න ුවනේ ධර්මය ඉගෙන ගන්න ඕනි ධර්මය ශ්‍රෝණී කරන්නවා. ආපු ධර්මය නුවණින් විමසන්න ඕනේ හැබැයි ඒ තමන විමසන ධර්මයේ නිසා. අර පටන්ගත්ත ගුණේ වැනසන්න බෑ. ඒ ගුණයමත පිහිටලයි එයාඒ අනිත් ගුණධර්ම ඇති කරගන්න. එතකට ඒ තිසරණය නැතුව මේ ධර්මී ගුණධර්ම වැඩිල්ලා නෑ. එතකට පින්නත්නේ ඒ දිට යම් කෙනෙක් තිසරණය තුළ පිහිටල ගුණධර්ම තිගුණු කරනවා නම් එයාට වැඩෙන්න්නේ කුසල් එයා වඩන්නේ කුසල් එයා දියුණු කරන්නේ යහපත් දේවල් ඒ යහපත් දෙහෙවල් පටන් ගත්ත තැන තමයි ඒත් ඉරුහන් සරණය ඊට පස්සේ ඒ විදිහට යම් කෙනෙකුට කුසල් වඩන්න නම් කුසල් පරිපුූර්ණ කරගන්න නම් එයාට හොඳ ප්‍රඥාවක්ක වන ආනේ ප්‍රඥාවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්ම තමයි යට ගන්න තියන. එතකොට යම් කෙනෙක් ඒ ධර්මය ඉගෙන ගත්තා කියලා දැනගත්තා කියලා යම් කිසි මාන්‍යකට හොත් ඒවගේම තමන් දැන් දන්න කෙනෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ ඒෂී සද්ධර්මයත් සඟරුවනත් අත්හැර අද එතකොට එයාට මුල ඉඳං හැම දේම අතැරල යන හැමදේම අතහැරල යනු. ඒක නිසා පින්නත්නී බුදුරජාණන් වහන්සේ ඒ වදාළ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කුසල් වඩන ප්‍රතිපදාව කියල එකක්. මේ ධර්මය තුළ යම් කෙනෙකුට ඒ කුසල් වඩන්න ඒ සියලු කුසල් දියුණු කරගන්න උපකාර වන ප්‍රතිපදාව බුදුරජාන් වහන්ේ දේශනා කළ ඒ ප්‍රතිපදාව තමයි සත්තර සම්්‍ය ප්‍රධාන වීග්‍රී කියන්නේ. එතකොට නූපන් අකුසල් නූපදවන්න ඊයට පස්සේ උපන් අකුසල් ප්‍රාණය කරන්නය වීරිය කරනු එයටබස්සේ තමන්ගේ කුසල් දියුන් කරගන්න තමන් තුළ නැතිකුසල් ඇති කරගන්න එයා විහිරී කරන මෙන්න මේ වීරිය තුළින් තමයි එයා අවබෝධයක් කරා යන් මේ ජීවිතය අවබෝධය කරා යන්නේ එතකර පින්නත්න ඒ කුසල් අකුසල් ගැන ඥානය කවුදු ලබර දෙන්නේ කුසල් අක්සල් ගැන යාානය ලබ දෙන්නේ කල්්‍ය යාන මිත්‍රයා ඒ කල්්‍ය න මිත්‍රයාගෙන් තමයි ඒ ධර්මය අහන්න ලැබන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙදී ආයදවස කොසල් රජතුම ආවා කුසල් රජතුම ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද කතින්කෝ බන්තයේ පුරිසස්ස දම්මා අජ්‍යත්තං උපජ්ජමානං උපජ්ජන්ති අහිතාය දුක්කාය අපහසු විහාරායේති ස්වාමීණී භාග්‍යතුන් වහන්ස පුරුසයක් තුළ කොපමණ කරුණක් උපදිනවාද එයාට අහිත පිණිස ඒ වගේ මෙයාට දුක පිණිස ඒ වගේට යාගේ පහසුව නැති කරවන කරුණු කියක් උපදිනෝද කියල බුදුරජණන් වහන්ේ දේශන කළ තයෝකෝ මහාරාජ පරිසස්සු දම්මා.හරජතුමනි පුරුෂයා තුළ කාරණාතුනක් උපදිනු. කොහොමද කත මේ තයෝ මොනවාදේ කාරණාතුන. ලෝබෝකෝ මහාරාජ පුරිසස්ස දම්ම අජ්්‍යත්තං උපජ්්‍යමානු උපාජ්්‍යතිය. ලෝබය උපදිනුවකිව්වා මේ පුරුසයාගේ සිත තුළ එයාට අහිත පිණිස. දුක පිණිස. ඉටහසි කියනවා රජතුමනී දෝසෝකෝ මහාරාජ පරිසස්ස දම්මෝ අජ්්‍යත්තං උපජ්්‍යමානු උපජ්ජ යහිතාය දුක්කාය අපහසු යාරායි. දේශය උපදිනෝ කිවා පුද්ගලයාගේ සිත තුළ එයාට අහිත පිණිස එයාට දුක පිණිස එයාගේ පහසු විහරණය නැති කරවන්න. ඒරවස්සේ මෝහය උපදිනවා කිවවා. යම කැෙනෙක්ග සිත තුළ එයාට අහිතිස දුක පිණිස එයාගේ අ පහසු විහරණය නැති කරවන්න. මෙන්න මේ කාරණාතුවන් තමයි උපදින්න කියල. එතකට බලන්න බුදුරජාණන් වහන්සේගෙන් අර බුදුරාණ වහන්සේ ගවබෝධය අදාාගත්තර පස්සේ ඒ කෙනාට අහන්න ලැබෙනවා එයාගේ ජීවිතයට අයහපත ඇතිකරවන දේවල් ඒවගේ මෙයාගේ ජීවිත කුසල් දියුණු කරගන්න කුසල් මුල් ගැන අහන්න ලැබවා අකුසල් ප්‍රහාණය කරගන්න අකුසල් මුල් ගැන අහන්න ලැබවා එකට තමන්ට යහපත පිණිස පවතිනද අහන්න ලැබෙනු ඒයට පාසේ භාග්‍යවතුන් වහසේ දශනා කරනු ආය දවසකති කොසල් රජතුමාට කොහමද එක දවසක් රජතුමාම ගිහිල් අහනු බුදුරජාණන් වහන්සේගේ දම් බලන්න මේ සද්ධාවය උපදලා උපහසක කෙනෙක් මේ බුද්ධ ශාසනය ලබන දේවල්. ඒයටවස්සේ කොසල් රජතුමාගින් ගිහිල් අහනවා අත්තිිනිකෝ භන්තේ ජාතස්ස අනඥත්‍ර ජරාමරණවා. ස්වාමීනී භාග්‍යුතුන් වහන්ස මේ ඉපදිච්ච කෙනාට මේ ජරාමරණ හැර වෙන දෙයක් තියනෝද කියලා. ඒයට වස්සේ බුදුජාන් වහන්සේ දේශනා කරනවා නත්තිකෝ මහා රාජ ජාතස්ස අන්‍යතර ජරාමරණ. ස්වාම බුදුරජණන් වහන්ේ දේශනා කරන රජතුමනි මේ ඉපතිච්ච කෙනාට ජනාමරණ ඇර වෙන දෙයක් නෑ කියන. කොහොමද, රජතුමනි කෙනෙක් උපදිනවා කියනවා කත්තිය මහාසාලා අඩ්ඩා මහත් දන මහා බෝග පහෝතජාත පහෝතජාත රූප රජතා. මේ යම් කෙනෙක් උපදිනවා කියනවා ශත්‍රිය මහාසාර කුලේ එයාට මහා භෝග සම්පන්නේය කියන මහා දනවත් කියනවා. ඒට වස්සේ බොහෝ ධනදාහන්නේ තියෙනවා කියනවා. රන්රිදිී මුත්මැඩික් මෙයාදී තියෙනවා කියනවා. ඒ කෙනටත් ජරාමර නෑර වෙන දෙයක් නෑ කියනවා. එයට පස්ස කියනවා රජතුවන බ්‍රහ්මණ මහාසාලුලිකෙන එකෙන බ්‍රහ්මණ උරුන්ගේ ඉහල කුලේ උපදව කියනවා අරගේම දනුවත් කෙනෙක් ඒ කෙනාටත් ජරාමර නෑර වෙන දෙයක් නෑ කියනවා. ඒයට පස්සේ කියනවා මේ ග්‍රෘහූපතින් ඉන්නවා ඒ අයාතර මහා දනවත් කෙනෙක් කලා කෙනෙක් උපදිනවා කියන. ඒ විදියට පදුනාත් ඒ කෙනාටත් ජරාමර නෑර වෙන දෙයක් නෑක. ඒට පස්ස කියනවා රජතුමුණ ඒ පිතේ මහාරාජ බික්කූ අරහන්තෝ අරහත් භික්‍ෂුවක් ඉන්නව කියනවා කීනාස ආශත්‍රෝෂය කරලා උසිත වන්තෝ කතන් කරණය කළ යුතුද කරලා ඔහිත බාර කෙලෙස් බර පැත්තකින් කියලා අනුපපත්ත සදත්තා පිළිවෙලින් අනුපිළිවෙලින් අරහත්වයට පත් වෙලා පරිකීන බවසංයෝජන සියලු කෙලෙස් සියලු බවසයෝජන ප්‍රහාණයට කරල්ලා සම්ම ධ්ඥා විමුත්තා මනාකොට නිදහස් වෙලා කෙලසිංකින් අන්න ඒ කෙනාටත් කොහොමද ඒ කෙනාගේ තිය සම්පායන් කායු බේදන දම්ම නික්කේ පෙන දම්මු ඒ රහතන් වහන්සේගේ කයවුන බිඳේන ස්වභවින්තිීන්ක ඒ අය බිඳිලා යනවා කියීම බැහර කරන්න සිද්ධවා කියනවා. ඒදස බුදුරජාණ වහන්සේ දැන් ති් කරත්යක් පෙන්න්නලා රජතුමට කියනවා ජිරංතිවේ රාජරතා සුචිත්තා තෝ සරීරම්පි ජරං උපේති රජතුමනි මේ කරත්තේ දිරල යනෝ. ඒ වගේ තමයික වූවා මේ දිරපු කරත්තය වගේ තමයිකි නො සරීර දිරල යනවා. හැබැයි සතංච දම්මන්න ජරංඋපේති මේ සත්පුරුෂ ධර්මය දිරන්නනෑ කියනවා සන්තෝ හාවේ සප්ි පවේදන්ච සත්පුරුෂයන් මෙන්න මේ කාරණාව කියල දෙනවා කියවා. එතකට පින්වත්නී ඒ සත්පුරුෂයන් කියලදින කාරණාව මොකක්ද. ඒ සත්පුරෂයන් කියල දෙන්නේ මේ සත්පුර්ෂ ධර්මය දිරන්න නෑකාහ දිරලගයත්. දැම් බලන්න භාග්‍ය වතුන් වහන්සේ පිටනොම් පැෑව රහතන් වහන්සේ ල පිනුවම් පැෑව. ඊට පස්සේ කොසොල් රජතුමත් ඊටස්සේ උපාසසික උපාසිකව මරණයට පත් වනාා. අවුරුදු දස් ගානග්‍ය අදටත් ඒ ධර්මය ප්‍රයෝජනය ගන්න උපාසක උපාසිකා භික් භික්ෂණී කියන මේ පිරිස් සිටිනෝ අදටත් සිල්රකිින් බණභාවනා කරනයි ඉන්නවා එතකර පින්නත්නී මේකෙදී තේරුම් ගන්න ඕනදේ තමයි අපේ මේ ජීවිතයට ඒ සත්පුරුෂයන් වහන්සේ ළමකක්ද කියරද විත ඇත්ත කියර දෙනු. ජීවිතයේ යථස්ුභාව කියල දෙනු. ඒ ජීවිතය යතාස්ුභාව පෙන්නලද දෙද්දිී භා්‍යතුන් වහන්සේ සරණගගේපු ශ්‍රද්ධාවන්ත කෙන ශ්‍රද්ධාව උපදවාගන්න ශ්‍රද්ධාව උපදවාගන්න. එතකොට ඒ ශද්ධාව උපදවාගත්තර පස්සේ ය කුසල් අකුසල් ගැනී ගෙන ගන්න. එතකොට ඒ කුසල් අකුසල් ගැන තේරුම් ගන්න ආශ්‍ය කරන ප්‍රඥාවේ ධර්මෙන් ලබල දෙනවා. ඒ ප්‍රඥාව ලබල දෙද්දී අකුසල් ගැෙන දැනගත්්දී ඒදේ දැනගන්න ගෙන තුළ ඒ ධර්මය පිහිටලානං ඉන්නේ එයා තුළ තමන් ගෙන දැනගන්න සුදුසු දෙයක්ක් තියෙනවා තමා තුළ කොච්චරක් ගුණධර්ම වැඩිනවාද කියන එක. තමන් තුළ කොච්චරක් ගුණධර්ම තියෙනවාද කියන එක. තමා තුළ කොච්චරක් ගුණ තියෙනවාද කියන කාරණින් තමයි එයා දැනගන්නේ තමා තුළ කුසල් වැඩිනවාද නැද්දි කෙලි ඒ එකට ප්‍රඥාව ඕෝනි ප්‍ර්ඥාව ඕනි එහෙම නැතුව ගොඩාහත් ධර්මය අහලා ගොඩාහත් ධර්මය ගෙනගෙන ඒත් වස ගොඩාහත් දහම් කරනු මතක තියාගත් තාම කියලා නෙවෙයි ඒකට හේතුව තමයි බුදුරජාණන්සේ දේශනා කරනවා මේ අසත් පුරුස කෙනත් ධර්මය දරාගෙන ඉන්නවා කියන හිති බොහෝ දහම් කරුණු ඉගෙනගෙන ඉවා කියන මේ වින්නය දර කෙනෙක් ඉන්නවා කියනවා ඒකෙනැත් අසත් පුරුසයනවා කියන කටඒ සත්පුෘර්ෂයාගේ තිය ගුණේමකක්ද එයා තුළ ගුණ වැඩෙනවා ගුණ පිහිට ලතියනවා. කෙලෙහි ගුණේ තියෙනවා ඒක හරියට අම්මා කෙනෙක්ෙ ගුණ අඳුරගත්තු දරුවෙක් වගේ. තේරනවාන අම්ම කෙනෙක් ගුණ අදුුරගත්තු දරුවයෙක් ඉන්නවා නම්. ඒ දරු ඒ අම්මට සලකනු උපස්ථාන කරනවා. ඒත්වාස්සේ ඒ දෙමාපියන්ට සලකනු ඒ දෙමාපියන්ගේ ගුණ අදුරනු. සමාවිට ඒ දෙමාපියෝ දුස්සීල වුණ කියලා හිතන්න ඒත් ඒ දරු ඒ දෙමාපියන්ගේ ගුණ සිහිකරනු. අපි පෝසණය කළා අපිට කන්නබොන්න දුන්නම්. ඊට පස්සේ අපිට ඉගැන්වුව ඊට පස්සේ අපිට ඇඳුම් පැළඳම් ඇරැදුන්න. ඒට පස්සේ අපිට බෙහෙත්හෙත් හැරැඳන්න අපි අව්ුවෙන් වැසිංහ ආරක්ෂනා කළා කියලා ඒ දරු හිතනු. අන්න ඒවාගේ එකක් තමයි මේ ධර්මය තුළන් ඒ ගුණයක් පිහිටන කෙනාට ඒ භාග්‍යතුන් වහන්සේ ගැන ඒවාස පිරිසිුතු සංගරුවන ගැන ඒ ගුණේ පිහිටන්න ඕ. ඒ ගුණේ පිහිටියයට පස්සේ තමයි එඒ තුළ ඒ චිසරණය වැඩෙන්නේ.ඒ කුසල් වැඩන්නේ තැන් උදාරණය හැටිටි ත්තු බුදුජාණ වන්සේ වැඩේටේකාල හිටියන්නේ ඒකාල් හිටියා දේවදත්ත සරණ ගෙව පිරිසක් හිටියා නමුත් අවබෝධ කරපු කිසිගෙනෙ ෑ ඒවාසදේවදත්තළඟ පැවිදිවෙච්චාය හිටිය අවබෝධ කරපු කෙනෙ නෑ එතට කාවස්ථාවකති සාරිපුත්්ත මහරහතන් වහන්සේ අපගේ මොගල්ලාන මහරහතන් වහන්සේ උපකාර කරල භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ආය ධර්මයට ගත්තා. ආයශ්‍රද දහව තුල පිහිටවල්. ඉතින් ඒ හැරුණුකට අර කිසි කෙනකට ධර්මය අවබෝධයක් ලැබුණ හැයි ධර්මයගෙන ගත්. හොද බුදුරජාණන් වහන්සේ සිවරුපොරණන අපිත් සිවරු පොරවන එතකට බුදුරජාන් වහන්සේගේ සාකයෝ තරහත් දජය මේකත් අරහත් දජේ අපි උක්කම අරහත් දජය තමයි කලකිව. නමුත් ඒ දේවදත්තට ඒ දේවදත්තගේ ශාවකීන්ට වෙච්චේ හපතක් නෑ නීරයට ගියා. ඉතින් ඒක නැති වෙනවා හරියටම කෙනෙක් තිසරණය තුළ පිහිටියාන්න. එතකට ඒ වභාවය නැතිවුණට පස්සේ එයා තුළ සත්පුරර්ෂ ධර්මය තියෙනවා. ඒටවස්ේ යා තුළ ගුණ තියෙනවා එයා තුළ ගුණ වැඩිෙනෝ. ඉතින් ඒක නිසා පින් නත්න ඒ ධර්මය ඉගෙන ගත්තර පස්සේ ඒ ධර්මය නුවණින් විමසද්දී තමන් තමන් තුළ ගුණයක් වැඩිනවාද කියල ොහ දට නුවනින් විමස විමසාතේරුම් ගන්නවා. ඒ තමයි තේරුම් ගන්න තියෙන රණන්නේ එතින් ඊට පස මේ රජතුමා පස්සෙ කාලෙක ගිහිල්ල බුදුරජාණන් වහන්සේෙන් ආනවා ඒට වස බුදුරජාන් වහන්සේට කියනවා තමන්ට හිතන දේවල් අන්නේ ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස මට හිතෙනවා යම් කෙනෙක් මේකායින් වචනයෙන් මනසිින්දුස් චර්තයේ දෙෙනවාන ඒ අය තමන්ට තමන් ප්‍රිය දෙයක් නෙවෙයි කරගන්නේ. තමන්ට අප්‍රිය දෙයක් කරගන්නේ ඒ අයි කොච්චර කිව්ව තමන්ට ප්‍රියහයි කියලා ඒ අය එහෙම ප්‍රියනේ අන්න වලන් රජතුමා ගිහිල කියවා ඒත් ධර්මයට අනුව හිතනේවා ඒයට වස්සේ කෙනෙක් සුචරිතය තුළ ආරක්‍ෂා වෙලා නැත්තං කියනවා ස්වාමීණී එයා සුචරිත තුළ ආරක්ෂා වෙලා නැත්තන් ඇත්තට මෙයා රැකිලා කිව්ගත් කොච්චර කිවත්වයා රැකිල නෑ කියලා ඒ ධර්මයට අනුව හිතන දේවල් රජතුමාට හිතෙන්නේ ඉතින් ඒක නිසා ඒ ධර්මයට අනුව අපිට නිදහසේ හිතන්න පුළුවන් තිසරණය ආරක්ෂා කරගෙන. ඉති මනාගොට තෙරුවන්සරණ ගිහිල්ල ඒවගේම මනාකුට කෙලෙහි ගුණේ තුළ පිහිටල මනාකොට අපි ඒ ධර්මය දරාගෙන. මුදර කුස ධර්මයන් දියුණ කරනවා නම් තමන් තුළ ගුණ ධර්ම වැඩෙනවාන අන්නේ ගුණධර්ම වැඩෙන මනසටයි ඒ දියුණ වෙච්ච හිතටයි මේ ධර්මය අවබෝධ වන්. ඉතිං ඒක නිසා මේ පින්න තුල්ඩාටත් මේ උතුන් සත්් ධර්මශ්‍රවනේ මේ වස්සාන කාලයේ ලැබෙන්න්නවූ. ඒ ධර්ම දේශනාව ධර්මස්්‍රවනය ගුණ ධර්ම දිගුණු කරගන්න තිසරණය තුළ පිහිටලා ගුණ ධර්ම පරිපූර්ණ කරගන්න මේ ධර්මස්්‍රවනයත් හේතුූඋපකාර වේවා කියලා අපි අනුමෝදන් කරන. සාදු 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 පින්නත්නී අද දවසේදී මේ වස්සාන සදාහම් සිිසල ධර්ුණ දේශනාව සඳහා අනුග්‍රහදරන්නේ. කැනඩාවේ ටොරොන්ටෝ මහම වුණාව භාවනා අසපූට සම්බන්ධ පින්වත් අරුණී වීරසූරිය සහ, මදාරා රණමකයන පින්වතු විසින් කියල සදාහන් කලා තියෙනවා. ඉතින් මෙ අයගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අරුණුී වීරසූරිය මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට නලින සහෝදරයාට සහ මදාරා රණමකයන සුජීවත්ව සිටින මල්ලි රණමක මෑණියන්ට ප්‍රවී සහ ඉන්දුනීල් සහෝදරීන්ට මල්ශි සහ එරන්දී සහෝදරියන්ට නිදුක් නිරෝගේ සූපත්භාව වෙහ උතුම් චතුාර් සති ධර්මියය අවබෝධ රීම පිණිස පිණුපකාරර්වයවා කියෙන අදහස කිය සඳහන් කළ තියන. ඉතින් අද දවස දීම රැස්සනාවූ පුුණ්‍ය ධර්මයන් සීපත් කර ගන්න මේ පිණු තුල්ලා ධර්මශ්‍රවණය කළා වගේ මේ ධර්මදානය විශාල් පිරිසකට ලබ්ල දුන්න ඉතින් ඒ සඳහා දායකත්වය දැරවා ඉති මේ ආකාරයෙන් රැස්නාාවවු සෑම සිලි පුුණ්්‍ය ධර්මයක්මත් වගේ ම ධර්ම දේශනාමය වශයෙන් රැස්සුනාාවූ පුුණ ි ධර්ණයෙනුත් මේ හැම පිනක්ම මේ පින්න තුල්ලා සඳහන් කරලතියෙන ආකාරෙන් ඒ අරුණි වීරසූරිය මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට ඒවගේම නලින සහෝදරයාට සහ මදාරාරාණමක යනයගේ සුජීවත්ව සිටින ල්ලි රුවවක මෑනියන්ට රවීසාහ ඉඳනිල් සහෝදරෙන්ට මල්ශීසා එරන්දී සහෝදරෙන්ට නිදුක් මිරෝගී සූපත්භාවය පින්ස මේ පින් උපකාරවවෙත්වා උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කර ගන්නත් මේ පින් හේතුපකාරවේ වා කියල පින් අනුමෝදන් කරනවා සාදුසාදුසාදු. එවගේ රැස් කල පුුණනිධර්මයන් සියලු බ්‍රග්මකායක දෙවුරු සක්දවයන් ප්‍රධාන සතරවරම් දෙවරු ප්‍රධාන ප්‍රදේශවාස ලෝවාසි සියලු දෙවරු මේ පිනවු මෝදන් වෙෙත්වා මේ පින්න තුල්ලාායන් නමින් සිටින. සියලු ෂ්ටකාමී දෙවරු මේ පි අු මෝදන්නත්වා ඒ දෙවරුන්ගේ ආරක්ෂාව රැකවරණය මේ පින්න තුල්ලාට ඒවගේම ගෞතම බුද සාාසනයට ඒවගේම ශ්‍රී ලංකාවාසි ලෝවාසි සියලු ජනතාවට ඒෙවරුන්ගේ ආරක්ෂා ැකවරණු සැලසේවා දෙවියන්ද සංසාරතුකෙන් නිදහස්වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා සාදු සාදුවා ඒ වගේම සඳහන් කරලා තියෙන ආකාරයෙන් අපගේ උතුම් කල්්‍යාන මිත්‍රයන් වහන්සේ වන පින්න්නත් ලොකු සාමීන් වහන්සේටත් මහම වනාවාසිී ලෝවාසී සියලු සඟරුවනටත් මේ පින් උතුම් චතුරාරි සතති ධර්මය පරිපූර්ණ වසයනවබෝධ කර ගන්න හේ තුපකාර වීවාසාදු සාදුසාදු රැස් කළ පුුණ්‍ය ධර්මයන් ය සඳහන් කරල තියෙනආකාරෙන් මිය පරලොව ගියාව වූ ඒජී රණවක පියාණන්ට මේ පින් අනුමුෝදන් විත්ව අනුමුදන් වෙත්වා. එවගේම දායකත්වේ දැරු ධර්මස්ව වන ලාබී නන්න අරින් සහය දැක්ව වූ පින්නතුන් සියලු දෙනා නමින් මේ පරලෝගියාව වූ යම්මතාක් ඥාතීන් සිටිනවාද ඒ සියලු ඥාතීන්ට මේ පින් නොම්මූදන් වෙත්වා අනුමෝදන් ත්වා මිය පරලෝ ගියාවූ ඥාතිීන් පි නන්මෝදං වෙලා සැපේෙන් සැපේට පත්යෙත්තුවා සාපි පාසාදී දුපිීට අඇත්න ඉන්න්නත් මිදෙත්වා සංසාරදුකෙන් නිදහස් වෙන්නත් මේ පිනුපකාර කර ගනිත්වා සාදුසාදුසාදු.ඒවගේ රැස්කලාව වූ පුුණ්්‍යධර්මයන් එපුුණ්ඥාන් බව බලයෙන් කොරෝණ වෛරසය හේතුවෙන් රෝගාතුරුව සිටින ලංකාවාසී කැනඩාවාසිී ලෝවාසි සියලු දෙනාට නිදු නිරෝගී සූපත්භාව ලැබේවා ඒ වගේම ඒ වෛරස් රෝගය වසංගත රෝග තත්ත්වය මේලෝකෙන් තුරන් වෙන්න මේ සියුරු පුණ්‍ය ධර්මයනුත් හේතුපකාර වේවා කියල සාදු කියලා අනමුදන්කරමු සාදුසාසා ඒ වගේ රැස් කලා වූ සියලූම පුුණ්්‍ය ධර්මයන් දාකත්වේ දැරු සියලූම පින්න තුල්ලාටත් එම පවුල් ොල සිට සියලූම උතුන්ටත් ඒ වගේ ශ්‍රද්ධා මාසික ධර්මතාන සාමාජිකයන්ටත් මේ සියලු පුුණනිිධර්මයන් අනමෝදන්න යුත්වා උතුම් චතුරාර් සතතිධර්මය පරිපූර්ණ වසිනාව බුදු කරගන්න මේ සියලු පුුණ්‍යිධර්මයනුත් හේතුපකාර වීවා.සාසාසා මෙවැනි වටිනා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතා YouTube ජනලේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.